දැම් මට පණවිඩයක්කෙයි. දැම් බිම්බිසාර මැරුණ කියලා දැම් පණවිඩේ කිය කිය හිත හිත ඉන්නවා. ඔහොම ඉන්නකොට දැන් අරෙහි වද දෙනවා. තමන්ගේ පියාගේ යටිපතුල් පළල ලුණු දාලා වදකිය වද දෙනවා. ටික වෙලාවකින් සේවකයෙක් ඇවිල්ලා දොරට ගැහුවා, රජතුමනි පණවිඩයක්. ඉක්මනට අජාසත්ත දොර ඇරියේ, තමන්ගේ පියා මැරුණ කියන පණවිඩේ අහන්න තමයි දොර ඇරියේ. දොර අරිනකොටම පණවිඩකරුවා කියනවා, රජතුමනි ඔබේ දේවිය පුත් කුමාරයෙක් බිහි කරා. අජාසත්ත රජ්ජුරුවන්ගේ අගබිසවට පුත් කුමාරයෙක් ලැබුණේ එදාම ඒ මොහොතේ. තමන්ගේ ලෙයින් ඉස්සල්ලාම තමන්ට දරුවෙක් පුතෙක් ලැබුණා කියලා දැනගත්ත රජ්ජුරුවන්ට පුදුම සතුටක් ඇති වුණා. මාලිගාවෙන් එළියට පැනලා දේවිය හිටපු කොටසට දුවගෙන ගියා. යනකොට ඒ මොහොතේ ඉපදිච්ච දරුවා තුරුල් කරගෙන අම්මත් ළඟ ඉන්නවා. කෝ මගේ පුතා කියලා එහෙම රජ්ජුරුව දරුවා අතට ගන්නකොටම අම්මා කියනවා, පුතේ නුඹ ඉපදිච්ච දවසේ නුඹේ තාත්තත් ඔය වගේම සතුටු වුණා කියලා. ඒ වචනේ ඇහෙනකොටම මුළු ඇඟම හිරි වැටිලා ගියා. අයියෝ මං කරගත් අපරාධේ, මගේ තාත්තත් මං ඉපදිච්ච දවසේ කොච්චර සතුටක් ලබන්නේ නැද්ද කියලා ඒ මොහොතේම දරුවා දේවියට දීලා දුවගෙන ගියා වදකියෝ වද දෙන එක නවත්තන්න. ඈතින් අජාසත් එනවා දැක දැක බිම්බිසාර රජුරවන්ට පණ ගියා වද දෙන අතරින්. හැබැයි ජනවසබ කියලා දෙවි කෙනෙක් වෙලා පහළ වුණා. මොකද බිම්බිසාර රජුරෝ සෝවාන් වෙලා හිටියේ. කොච්චර වද දීලා මැරුවත් මරණින් මත්තේ කොහෙද ඉපදුනේ? දිව්‍ය ලෝකේ. චාතුම් මහරජික දෙව්ලොව වෛශ්‍රවණ දෙවියන් යටතේ දිව්‍ය පිරිස අතර ජනවසබ නමින් දේවතාවෙක් වෙලා පහළ වුණා. හැබැයි තමන්ගේ පියා මරලා මරවලා අජාසත් රජුරෝ ආනන්තරි අකුසලයේ කරගත්තා. දැන් වැඩේ වැරදුනාට පස්සේ අඬනවා වැළපෙනවා අම්මා ළඟ ගිහිල්ලා බිම පෙරලි පෙරලි අඬන්න පටන් ගත්තා. ඒ වෙලේ අම්මා අතීත කතා සිහිපත් කළා. කිව්වා, පුතේ පුංචි කාලේ දවසක් ඔය පුංචි මහපොට ඇඟිල්ලේ සැරව ගෙඩියක් ආවා කිව්වා. එදා මේ දරුවා නලව ගන්න බැරුව අඬනවා අඬනවා කෑක ගහ හූතියතිය දරුවා අඬනවා. බිම්බිසාර රජුරෝ දැන් රාජ සභාව රැස්වෙච්ච වෙලාව. රාජ සභාව රැස් වුණාට පස්සේ දරුව වඩාගෙන යන්නේ රජ්ජුරුවෝ සර්වාභරණයෙන් සැරසිලා ඔටුනු පැළඳගෙන රාජ සභාවේ වාඩි වෙන්නේ බොහොම ගාම්භීර ලීලාවේ. හරියට අපේ පාර්ලිමේන්තුවේ වාඩි වෙලා තීන්දු තීරණ ගන්නවා වගේ. අපි පාර්ලිමේන්තුව දන්නවනේ. අපි පිටරටක් ගැන හිතමුකෝ. එතකොට හිතන්න රජ්ජුරුවෝ එහෙම රාජ සභාවේ වාඩි වෙන්නේ නැහැ. රජවරු රාජකීය මැති ඇමතිවරු එක්ක වාඩි වෙලා රටේ තීරණ ගන්න වෙලා. හැබැයි දැන් මේ අජාසත් පුංචි දරුවා පොඩි කුමාරයා අඬනවා අඬනවා අර සැරව ගෙඩියේ වේදනාවට ඇඟිල්ලේ. රජ්ජුරු ඔටුනු පැළඳගෙන ආභරණ වලින් සැරසිලා කරන්න දෙයක් නැහැ, දරුවා වඩාගත්තා. උඩු මහලේ එහාට මෙහාට යනකොට ඒත් කෑ ගහනවා, අර සැරව තියෙන ඇඟිල්ල කටට දාගත්තා. ළමයාට එහෙම රජ්ජුරුවන්ගේ උරහිසේ නිින්ද ගියා. කල්පනා කරා දරුවා දැන් තියන්න ගියොත් ආයි ඇහැරලා අඬයි. උරහිසේම තියාගෙන ගිහිල්ලා කවදාවත් රජ කෙනෙක් නොකරන දෙයක් රාජ සභාවේ රාජාසනී මත දරුවා වඩාගෙන වාඩි වුණා. ඒ වෙලාවේ අර ඇඟිල්ල කටේ රස්නෙට සැරව ගෙඩිය පුපුරලා සැරව ටික ඔක්කොම රජ්ජුරුවන්ගේ කටට ගියා. එහෙම ඇඟිල්ල එළියට අරගෙන පඩික්කමට කෙල ගහන්න තිබුණා. හැබැයි රජ්ජුරුවන්ට හිතුණ අනේ මේ දරුව ඇහැරලා අඬයි, අර සැරව ටික එහෙම ගිල්ලා. ඔන්න පියසෙනෙහස, එහෙම තමයි දරුව හැදුවේ. එතකොට අම්මා කිව්වා, පුතේ මෙන්න මෙහෙම මෙහෙම තමයි ඔය තාත්තා නුඹව හැදුවේ. දැන් අජාසත්තට වැඩේ වැරදිලා ඉවරයි. අඬනවා වැළපෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩින් ආරාමයට ඇවිල්ලා උන්වහන්සේ වැඩ හිටිය කුටිය ඉදිරියේ බිම පෙරලි පෙරලි හඬා වැළපුණා කියලා. පස්සේ දවසට දෙතුන් වතාව බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න එනවා හිත හදාගන්න උපදෙස් ගන්න. එක දේශනාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේගෙන් අජාසත් රජුරෝ මුණ ගැහිලා දීර්ඝ ධර්ම දේශනාවක් බුදුරජාන් වහන්සේගෙන් අහන ප්‍රශ්නවලට උන්වහන්සේ
ධර්මානුකූලව ධර්ම දේශනා කරනවා. රජ්ජුරුව වැදගෙන අහගෙන ඉඳලා කියනවා, ස්වාමීනී මට දැන්නම් රාජකාරි වගේයක් තියෙන, මං දැන් යා යුතුයි. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පිටත් වුණා. එතනින් පිටත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්දේ අජාසත් රජ්ජුරුව, ඔය පීටු ඝාතන අකුසලී නොකරා නම් අද මෙතනින් නැකිටිනේ සෝවාන් වෙලා කියෝ. එතකොට බලන්න, සෝතාපන්න වෙන්න පිනක් තිබ්බ කෙනා, ඒ සෝවාන් වෙන්න තිබ්බ පින අර ආනන්තරි අකුසලී නිසා වැහිලා ගියා. දැන් අදටත් කොහෙද? අපායි. දැන් මේ බණ කියනකොටත් අජාසත් අපායි. හැබැයි පළවෙනි ධර්ම සංගායනාව කෙරුවේ කවුද? අජාසත් රජ්ජුරුව තමයි රාජ්‍ය අනුග්‍රහය දුන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියන කාරණේ දැනගන්නකොට තුන් වතාවක් සිහි නැති වුණා, දරාගන්න බැරුව. අන්තිම කාලේ පුදුම සද්ධාවෙන් රජ්ජුරුව ශාසනය වෙනුවෙන් කටයුතු කරා, විශාල පින් ගොඩක් කරගත්තා. හැබැයි ඒ පින් යටපත් වෙලා මරණ මංචකේ විපාක දුන්නේ මොකද්ද? ආනන්තරි අකුසලිය. ඒවට ධර්මයේ කියන්නේ ගරුක කර්ම කියලා. මරණ මංචකේ විපාක දෙන කර්ම අතර ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටක්තා කර්ම කියලා කර්ම හතරක් තියෙනවා. ගරුක කර්ම කියන්නේ මරණ මංචකේ අනෙක් සියලුම කර්ම යටපත් වෙලා ඒකාන්තයෙන් මතුවෙලා විපාක දෙන කර්ම. එතකොට ආනන්තරි අකුසල් අයිති ගරුක අකුසලයට. ආනන්තරිය කර්මයක් කරා නම් මොන පින් කරලා තිබුණත්, කටින පින්කම් අවුරුදු පතා කටින පින්කම් කරත්, කොච්චර චෛත්‍ය හදලා බුදු පිළිම ළඟ පැය 24ම වැඳගෙන හිටියත්, ආනන්තරි අකුසලයක් කරොත් මරණ මංචකේ ඒ අකුසලයේ බලවත් වෙනවාමයි. එතකොට අපිට යටපත් කරන්න බැරි ඊළඟ ජීවිතේ විපාක දෙන ඒකාන්ත අකුසලයේ තමයි ආනන්තරි අකුසලේ. හැබැයි මේ ආනන්තරි අකුසලේ විපාක දීලා අවසන් වෙනකොට අජාසත් රජුරවන්ටත් කරපු පින් ඊට පස්සේ විපාක ලැබෙනවා. අනාගතේ අපායෙන් ගොඩ ආපු කාලෙක පසේ බුදු කෙනෙක් හැටියට පසේ බුද්ධත්වයට ලබනවා කියලා දේශනාවක තියෙනවා. හැබැයි ඒ පසේ බුදු කෙනෙක් වෙන්න පෙර කල්පයක් අපායි ගෙවලා තමයි ආනන්තරි අකුසලයේ ගෙවන්න වෙනවා. දැන් හිතන්න, ආනන්තරි අකුසල් කියන්නේ භයානකම අකුසල් පහ. එතනින් මෙහා ඕනෙම කෙනෙකුට ජීවිතේ අඩුපාඩු තියෙන පුළුවන් මිනිස්සුන්ට. දැන් ඔබ හිතන්න, උපදිනකොටම පන්සිල් රැකගෙන ඉපදිච්ච අය ගැන අහලා තියෙනවද? එහෙම නිකන් ආර්යකාන්ත සීලෙන් මව් කුසට ආපු අය, එහෙම අය ගැන අපිට අහන්න නෑ. සෝවාන් වෙච්ච කෙනාටත් හැබැයි ආත්ම කීපයක් තියෙනවා. කාම ලෝකේ තව ආත්ම හතක් හරි උපදින්න පුළුවන්, උපරිම හතයි. හැබැයි සෝවාන් වෙච්ච කෙනා වැඩිපුරම දේශනාවල තියෙන්නේ දෙව්ලොවම තමයි පහළවෙන්නේ. ඒ අරින්න මනුස්ස ලෝකෙට ආපු සිදුවීම් වැඩි දේශනාවල කොහෙවත් හොයන්න අමාරුයි. එතකොට අපිට පේනවා මේ පෘථග්ජන ලෝකෙ ජීවත් වෙන මිනිස්සු ජීවිතේ අකුසල් කරනවා. නොදන්න කාලේ නොයේක් පව්කම් වැරදි අඩුපාඩු අකුසල් වෙන්න පුළුවන්. හැබැයි යම් දවසක යම් මොහොතක ධර්මය ලැබුණා නම්, බණ ටික අහන්න ලැබුණා නම්, අද හරි හිතන්න, අද මේ බණ ටික අහලා හිතුවොත් අද මේ ජනවාරි පළවෙනිදා අද ඉඳන් හැදෙනවා කියලා හැදෙන්න පුළුවන්ද බැයිද? පුළුවන්. යම් මොහොතක ධර්මය අහලා තමන් ජීවිතේ අඩුපාඩු සකස් කරගන්න හිතනවා නම්, තමන් උත්සාහයෙන් වීරියෙන් නිවැරදි වෙන්න උත්සාහ ගන්නවා නම්, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යාගේ ජීවිතේ හරියට වලාකුලින් මිදිච්ච පුන්සඳක් වගේ ඒ මොහොතේ ඉඳන් බැබලෙන්න පටන් ගන්නවා. අකුසල් කර කර ඉන්න තාක්කල් වලාකුලින් වැහිලා තිබ්බ සඳ වගේ බැබලෙනවද? නෑ. හැබැයි යම් මොහොතක ඉඳන් සීලේක පිහිටලා ගුණධර්ම පුරනවා නම්, ඒ මොහොතේ ඉඳන් වලාකුලින් මිදිච්ච පුන්සඳ වගේ ජීවිතේ බැබලෙන්න පටන් ගන්නවා. ඒ නිසා පින්වතුනි, ධර්මයේ කරා යන්න ලොකු උත්සාහයක් ගන්න ඔබට පුළුවන්. දැන් අපි ගමු නිකන් අඟුලිමාල ගැන චුට්ටක් අපි විමසමු. අඟුලිමාල චරිතේ ඇත්තටම අඟුලිමාල නම මොකද්ද? අහිංසක. නමම අහිංසක. ඒ කාලේ දිසාපාමොක් ඇදුරුතුමා ළඟ හිටිය අධ්‍යාපනයේ හදාරපු ශිෂ්‍යයන් අතර දක්ෂම ශිෂ්‍යයා තමයි
අහිංසක. දක්ෂයන්ට වෙන දෙයක් තියෙනවන ඒක ඉතින් ස්වභාව ධර්මය ලෙඩේ. මොකක්ද අනිත් අයගේ ඊරිසියාවට ලක්වෙන එක ඉතින් ලෝකෙ කොහෙත් එහෙම තමයි. යමෙක් දක්ෂද හැකියාවක් තියෙනවද හැකියාවක් නැති අයි ඔහුට ඊරිසියා කරන. අහිංසකගේ දක්ෂතාවයට අනික් දරුවෝ ඊරිසියා කරා. එදා දිසාපාමොක් ඇදුරුතුමත් අහිංසක ගැන බොහෝම විශ්වාසයෙන් හිටියා. ඔය ඒ කාලේ තිබිලා තියෙනවා දක්ෂම ශික්ෂයාට තමයි ඒ ගුරුවරයාගේ දුවව දෙන්නේ. ඉතින් අනිත් ශිෂ්‍යෝ ටිකක් ඒකට ඇහැ ගහගෙන ඉන්නේ නැති මේ කාලේ. ඒ නිසා දැන් මොකද කරේ? අර අහිංසකට දැන් ඊරිසියා කරලා කේලමක් කියන්න ක්‍රමයක් පාද හිටියා. ඔය අතරේ දිසාපාමොක් ඇදුරුතුමා ගියා ගමනක්. මාස කීපයකට තක්සිලාවෙන් පිටත් වෙලා ගියා. යනකොට මුළු පාසැලීම වගකීම පැවරුයි අහිංසකට. මං එනකම් මේ ඔක්කොම හොඳට අහිංසක බලාගන්න කියලා ළමයින්ටත් කියලා ගියා. තවත් කේන්ති ගියා. මේ අහිංසකයා මූවම තමයි මේ ගුරුවරයටත් ඇදුරුතුමාටත් මෙයාම තමයි ලොකු කියලා ඔන්න කේන්ති ගියා. දැන් ඔන්න ඇදුරුතුමා ගිය වැඩ කටයුතු අවසන් කරලා මාස කීපයකට පස්සේ ආවා. එනකොට කට්ටිය කණ්ඩායම් හැදිලා හිටියා. හරි ආපු ගමන් කේලම කියන්නම් කියලා කට්ටිය කේලම හදාගෙන එක්කෙනෙක් කීවට හරියන්නේ නැහැ. එකම කේලම කට්ටිය කණ්ඩායම් කීපයක් කීවොත් මොකද වෙන්නේ? අහන අහනයි ඒකම එක එක විදිහට කීවොත් ඇත්ත කියලා හිතෙන්නේ නැද්ද? හිතෙනවනේ. දැන් දිසාපාමොක් ඇදුරුතුමා ඇවිල්ලා කට්ටියට කන ගහලා ඇහුවා, මේ කොහොමද මන් නැති දවස්වල අහිංසක හොඳට ඔයාලව බලාගත්තද? ඉතින් අපිව නම් බැලුවා තමයි. ඇදුරුතුමා නැති දවස්වල ඇදුරුතුමාගේ බිසවත් අහිංසක හොඳට බලාගත්තා කීවා. ඔන්න කියපු දේ. එහෙම කියනකොටම දිසාපාමොක් ඇදුරුතුමා අර ශිෂ්‍යයන්ට බැනලා එළෙව්වා. මේ ඊරිසියාවට කියන්න යනවා යන්න කියලා එළෙව්වා. එළවලා තව ළමයි ටිකක් අඬ ගැහුවා. අඬ ගහලා ඇහුවා, කොහොමද අහිංසක හොඳද? හොඳට වැඩ කටයුතු කරාද? අනේ ඉතින් ඇදුරුතුමනි, කොහොම මේවා කියන්නද මන්දා කියලා අර කේලම ආයි වතාවක් තව විදිහකට කිව්වා. දැන් ඔහොම කණ්ඩායම් කීපයක් කතා වෙලා එකම කේලම කියනකොට ඇදුරුතුමාටත් හිටුණා මේකේ මොකක් හරි ඇත්තක් ඇති. දැන් කල්පනා කරා මම කේන්ති අරගෙන මං අනතුරක් කරන්න ගිහිලා මං අමාරුවේ වැටෙනවට වඩා ඉතින් මොලේ තියෙන ඇදුරුතුමානේ. කල්පනා කරා මිනිස්සුන්ගෙන්ම ගුටි කහලා මැරෙන්න ක්‍රමයක් හදන්න ඕනේ. එහෙම හිතලා තමයි ගුරු පූජාවක් හැටියට ඇඟිලි දාහක ඇඟිලි මාලයක් ඉල්ලුවේ. දැන් මේ ඇඟිලි මාලේ ගුරුවරයා ඉල්ලුවේ ඇත්තටම ගුරු පූජාවටද? මිනිස්සුන්ගෙන් මැරුම් කන්න ක්‍රමයක් හිතුවා. මේ ඇඟිලි කපන්න ගිහිල්ලා අහිංසක මිනිස්සුන්ගෙම මැරුම් කාලා මැරිලා යයි. අන්න පලිගන්න හදපු සැලසුම ගුරුවරයා. අහිංසක ගුරුවරයාට තිබ්බ ගෞරවේ නිසා අකමැත්තෙන් හරි මේ අපරාධයට කැමති වුණා. කඩුවක් හදාගෙන අඟුලි මාල ගැන තියෙන්නේ ඇත්තු තුන් දෙනෙකුගේ කාය ශක්තියක් තිබ්බ බොහෝම ශක්තිවන්ත කෙනෙක්. මුලදී ඔබ අහලා තියෙන එක කී දෙනෙක් මැරුවා කියලාද? ඈ 999. හරියටම අර සපත්තු විකුණන ගණන් වගේනේ. 999 සත 90යිනේ නේ. හැබැයි දේශනාවේ තියෙන්නේ ඔහොම එකක් නෙමෙයි. බුද්ධ දේශනාවේ තියෙන්නේ මුලදී අඟුලි මාල මිනිස්සු මරලා ඇඟිලි ගෙනහල්ලා ගස් බෙනවල හංගනවා. ආයි කීප දෙනෙක් මරලා ගෙනහල්ලා ගල් ගුහාවක කොහි හරි හංගනවා. ආයි කීප දෙනෙක් මරලා ඇඟිලි ටික අරගෙන එනකොට කලින් හංගපු ඇඟිලි ගිජු ලිහිණිව අරගෙන යනවා. අර මස් රහට ලේ රහට ඇදිලා එන සත්තු ඇඟිලි අරගෙන ගිහිල්ලා ඊට පස්සේ